ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාණ්ඩ ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය තෙල් ගේන්න ඩොලර් මිලියන 520ක් හොයාගන්න බැරි අගමැති රනිලුයි ජනපති ගෝඨාභයයි බානට බඳිමුද මහපාරේ මිනි මරාගන්න ජනතාවයි පොලිසියයි සඳලු තලයේ සිට සෞදිය පුරණ දේශපාලචයෝ අද ටෙලිවැකියෙන් දැඩි සත්කාර ඒකකවල දැඩි ඖෂධ හිඟයක් ජීමු අනතුරු අංගවයි ඖෂධ මිල 300කින් ඉහළට රජ ඖෂධ වේදින් කියයි ටෙලිවැකියේ අනාවරණයෙන් රුපියල් මිලියන 10ක ඇටෝවා සෞඛ්‍ය අමාත්‍යාංශයට අධිකරණයෙන් තීරණයක් ලබා දෙන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රී දුහුරේක හෝ ඇමති දුහුරේක දියුරුම් දෙන්නේ නැහැ. ව්‍යාපාරික ධම්මික පෙරේරාගෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයට ප්‍රතිඥාවක්. මුලින්ම අවධානය දේශීය පුවත් වෙතට. මෙවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් අප නිරන්තරයෙන්ම ටෙලිවැකි බොහෝ ගණනකින් ප්‍රකාශ කළේ ගැටුම් ඇතිවීම සහ ඇති කිරීම ගැනයි. ගැටුම් නිර්මාණයට මුල පුරන්නේ දේශපාලනඥයින්. දේශපාලන ඕනෑ එපාකම්වලට අනුව පොලු අරගත්ත නීති විරෝධී ගිනි අවි අතට ගත්ත කුලී හේවායින් පාතාල අපරාධකාරීන් මේ දේශපාලන ජුන්ටාව තුළ ඕනාවටත් වඩා ඉන්නවා. පසුගිය අප්‍රේල් 9 වෙනිදා ගාලුමෝදරට ගැහුවේ ඒ නිහින දේශපාල නඩය මෙහෙවනු ලැබූ අපරාධකාරීනුයි. එදා ඊට අවශ්‍ය ආරක්ෂාව අපරාධකාරීන්ට අවශ්‍ය ඉඩකඩ හැදුවේ දේශබන්දු ප්‍රමුඛ පොලිස්පති බව රහසක් නෙවෙයි. නමුත් දෙන්නම තාම නිදැල්ලේ. එහෙම වෙන්නේ මේ පොලිස් නිලධාරීන්ට අනදුන් දේශපාලනඥයින් අතර ඇති සබැඳියාව හිතවත්කම නිසයි. ඕනෙම අනක් සුනකීන්ටත් වඩා කීකරු සෝච ලෙස ඉටු කරන නිසයි. අතුරුගිරිය සහ කුරුණෑගල මාස්පොත පොලිස් පහර දීම්ද අප දකින්නේ ගාලුමෝදර ප්‍රහාරවල දිගුවන් ලෙසයි. එනිසාම පිස්තෝල අතින් ගත් පොලිස් නිලධාරීන් සේම පොලිස් වාහනවලට මිනිසුන් යට කරන්න හදන මේ පොලිස් අපරාධකරුවන්වද නීතියේ රැහැනට ගත යුතුයි කියලා මුලින්ම යෝජනා කරනවා. පෝලිම්බල ඉන්න මිනිස්සු නෙමෙයි මේ රට බංකොලොත් කළේ. හිඟමනට ඇදලා දැම්මේ. නායකන්දක් උඩට ගිහින් තිබ්බේ. කෑම බීම අත්‍යවශ්‍ය දේවල් හිඟ මිල ඉහළ රටක් හැදුවේ මේ පෝලිම්බල දහදුක් විඳින මිනිස්සු නෙවෙයි. මේ තැනට රටපත් කළේ අනුවන අඥාන හොර දූෂිත තීන්දුගත් කණ්ඩායමයි. බැසිල් රාජපක්ෂල, මහින්දල, අජිත් නිබාඩ් කබ්‍රාල්, WD ලක්ෂ්මන්ල, SR ආටිගලල, PB ජයසුන්දරල පමණක් නෙවෙයි ජනාධිපති ගෝඨාභයත් ඒ අතර ප්‍රමුඛතම පුද්ගලින්. ඊට අමතරව රනිල් එක්ක එදා හිටපු පාස්කර් ලිංගම් සහ රනිල් වික්‍රමසිංහත් මේ රට මේ අගාධයට ඇදලා දැමීමට වගකිව යුතුමයි. ඊට අමතරව ඕනේ ගොන් තීන්දුවකට අත ඔසවන ඔය පාර්ලිමේන්තුවේ 3-2 බලය තියාගන්න උදව් වන දූෂිත දේශපාලන නඩයත් මේකේ ප්‍රධාන හවුල්කරුවන්. නමට ක්‍රියාත්මක වූ නාමික කැබිනට් මණ්ඩලය සාලේ මැදලී කැබිනට්ටුවට වඩා හපන් කියලා අප නිතර නිතර ලියලා තියෙනවා. මේ සියලු දෙනා එකතු වෙලයි මේ දේශපාලන නඩේ එකතු වෙලයි මේ රට මේ අගාධයට ඇදලා දැම්මේ. අද උපන් ගමට යන්න බැරි තැනට මේ දේශපාලන දූෂිතීන් පත් වෙලා අවසන්. ඒකයි අප මීට පෙරත් ප්‍රකාශ කළේ ආයේ මැතිවරණවලට ගෙන්ගෙට යාම් බොරු කියලා. එහෙම ගියොත් ජනතාව ඉලපත නැති නිසා බොහෝ වෙලාවට කොස්ස හරි ඉදල හරි අතට ගනීවි කියලා. දැක්කනේ අමරවීරට උපන් ගමෙන්ම ලැබුණු හූ සංග්‍රහය.
දැන් ලැජ්ජාවක් නැතිව රෙදි නැතිව යට ඇඳුම් නැතිව සමහර දේශපාලනකින් මාධ්‍ය සාකච්ඡා තියලා කතා කරන්නේ තොත්ත බබාලා වගේ කටට අඩු සූප්පු විතරයි හිටපු ජනාධිපති මෛත්‍රී එයයි රනිල් වික්‍රමසිංහයි අතර කඹ ඇදිල්ලක් ගැන මතක් කරනවා දැන් වත්මන් ජනාධිපති ගෝඨාභයයි රනිල් අතරත් කඹ ඇදිලිලු රනිල් වික්‍රමසිංහ ආගමෙතුමයි මමයි ආණ්ඩු කරනකොට රටේ ඇති වෙච්ච තත්ත්වය ජනාධිපතිතුමා ඇමතිවරු කැඳවනවා නිලධාරීන් කැඳවනවා සාකච්ඡා කරනවා උපදෙස් දෙනවා අගමැතිතුමා ඇමතිවරු කැඳවනවා කොමිටිපත් කරනවා නිලධාරීන් තෝරනවා උපදෙස් දෙනවා පැහැදිලිව පේන දෙයක් තමයි මේ දෙදෙනා අතරේ සම්බන්ධතාවයක් නැහැයි කියන එක කම්බ බැරි නම් දෙන්න තුන් දෙනා එකතු වෙලා අඹුඩෙන් ඇදගෙන ඒක ගලව ගත්තත් අපට නම් කමක් නැහැ අපට අවශ්‍ය රටේ ප්‍රශ්න විසඳන එකයි ඔය කම්බ ඇදලි නිසා තමයි මෛත්‍රීගේ රනිල්ගේ කකුල් දෙක මැද්දෙම පාස්කු බෝම්බේ පිපුරුනේ ලැජ්ජ නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ හොඳම උදාහරණය මෛත්‍රී ඔයා තමන්ව අඩි 6ක් වලපල්ලට යවන්න හිටපු මහින්දට ඔයා ව්‍යවස්ථාව කඩලා අගමැතිකම දුන්න අමතකද ඔයාලා ගැන ලියන එකත් කතා කරන එකත් වෙලාවකට ලැච්චයි පළමු ප්‍රශ්නේ ඉන්ධන ඉන්ධන ගැටලුව විසඳ ගන්න එක ඉන්ධන නැතුව මේ රට දුවන්න බෑ නගරේ පාසල් වහලා ගමේ පාසල් ඕන නම් අරින්නලු නැත්තම් වහන්නලු දුර දක්නා නුවණක් නැති කොන්ද පණ නැති තීන්දුව తీරන මේ අතර ඔන්ලයින් ගැන ආයේ කතා කරනවා සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමතිට කවුරු හරි කිව්වද දන්නේ නැහැ ඔන්ලයින් අධ්‍යාපනයේ gedara hiramanein කරන්න පුළුවන් කියලා ඔන්ලයින් යන්න ජංගම දුරකතන ඕනේ ඒ සඳහා ඩාටා ඕනේ දුරකතන ජංජාලත් ගණන් ඇරලා තියෙන්නේ ත්‍රිවිල් එකක් දුවලා දරුවන් තුන් දෙනාට කන්න දෙන තාත්තලා ළමයින්ට ඔන්ලයින් දෙන හැටි කියලා දෙන්නකෝ මේ මිනිස්සු පෝලිම් වල මේ දේශපාලන නඩේ යන්නේ කොහෙද කියලා ඇහුවම මල්ලේපොල් උත්තරම තමයි දෙන්නේ මොනවා කළත් අංක 1 පෙර පරිදි ප්‍රමුඛතා ලැයිස්තු කතා නැතිව ඉන්ධන ටික දෙන එක සලාක කතා කිය කිය කටේ සූප්පුව ගහගෙන ඉන්න ඉන්ධන ඇමති කාංචනටත් එක්කයි මතක් කරන්නේ මේ රට සාමාන්‍යකරණයට පත් කරන්න ඉන්ධන ටික අත්‍යවශ්‍යයි මාස 6කට රටට ඉන්ධන ටික ගේන්නම ඕනේ මාසයකට ඉන්ධන ගේන්න ඩොලර් මිලියන 520ක් විතරයි වැය වෙන්නේ මාසයකට ලංකාවට අවශ්‍ය පෙට්‍රල් 92 ප්‍රමාණය මෙට්‍රික් ටොන් 150,000යි 95 වර්ගයේ අවශ්‍ය මෙට්‍රික් ටොන් 15,000යි ඩීසල් ඕනේ මාසයටම මෙට්‍රික් ටොන් 180,000යි සුපිරි ඩීසල් ඕනේ මාසයටම මෙට්‍රික් ටොන් 15,000යි භූමි තෙල් මාසයටම මෙට්‍රික් ටොන් 18,000ක් ඕනේ ඊට අමතරව ගුවන් යානා ඉන්ධනත් එක්ක ගත්තාම මාසයකට නැව් 9ක් විතර ගේන්න ඕනේ මේ හොර තක්කඩි හදිස්සි මිලදී ගැනීම යටිමැඩි ගැහෙලි නැත්නම් මාසයකටම මේ සියල්ල ගෙන්වන්නම යන්නේ ඩොලර් මිලියන 520ක් තරයි ඩොලර් බිලියන 3-4ක් අතේ තියාගෙන ආපු අගමැති රනිල්ටයි රට පුරාම අර ව්‍යාපෘති මේ ව්‍යාපෘති කඩිනම් කරන්න කියලා කෑමර දෙන ජනාධිපති ගෝඨාභයටයි ඩොලර් මිලියන 520ක් තාම හොයාගන්න බැරි නම් ඔය දෙන්න හොඳයි බානකට ගැට ගහන්න මාස 6කටම ඩොලර් මිලියන 3120ක් විතර ඕන වෙනවා ඉන්ධන ගෙන්න ගන්න ඉන්ධන මාස 6කට ගෙනවොත් ස්ටොක් කරගත්තොත් මේ ප්‍රශ්නෙන් තුන් කාලක් ඉවර වෙනවා ඒ සඳහා මාසයකට ඩොලර් මිලියන 520ක් හොයාගන්න බැරි මේ නඩෙත් ඊට මහ බැංකුවත් ඇත්තටම වග කියන්න ඕනේ. මේ අය උගුරට හොරා බේත් කමින්ද සිටින්නේ. පොලිම් උග්‍ර කරලා මිනිස්සුයි පොලිසියයි මහපාරේ මිනිමරා ගන්න තැනට රටපත් කරලා බංකර් ඇතුලේ සඳළු තලවලටයි වෙලා පිස්සු හොල්මන් කතා කිය කිය ඉන්නවා. බලාගෙන ගියම මේ නඩේට වඩා ඩඩ්ලි සිරිසේනට කොන්ද තියෙනවනේ. අපි පෙරේදා ටෙලිවැකියෙන් කිව්වේ හාල් හංගගෙන ඉන්න වැඩි ගාන්ට එළියට දාන්න හදන ප්‍රධාන වීමෝල් හිමියන් තුන් දෙනා ගැන. අඩුම ගානේ ඩඩ්ලිට කොන්ද තිබ්බා. ඔව් හාල් ඒ ගාන්ට දෙනවා කියනවත්. මේකෙන් අදහස් වෙන්නේ ඩඩ්ලි සිරිසේන සුද්ධවන්තයි කියලා. ඔය කිව්ව ගමන් ඩඩ්ලි හාල් අඩු ගානට දෙවි කියලාත් අප විශ්වාස කරන්නේ නැහැ. ඔය ඩඩ්ලි වගේ සහල් මෝල් අයිතිකාරිනුත් මේ දේශපාලන ඡන්ද කරන්න මොනතරම් සල්ලි පගාව ලෙස දුන්නද මේ අයගෙන් ගත්තද කියලා පුළුවන් නම් ඩඩ්ලි සිරිසේන මාධ්‍යට ඇවිත් කියන්න. එදාට මේ රටේ ජනතාව ඔයාට යම් ප්‍රමාණයකට හරි ගරු කරાવી. ඔබත් යන තැනකට ඒක හරි අපූරු පිනක් වේවි. නමුත් අඩුම ගානේ හාල් මාෆියාව එක්ක දේශපාලන සම්බන්ධයක් තියෙනවා කියලා හරි ඩඩ්ලිට කියන්න හයිය තිබ්බා. අගමැති රනිල් ඔයාටත් දැන් බෑ. ගෝඨාභය ජනාධිපති ඔයාට කොහොමත් බෑ. ඔය 225 ඇතුලේ අඩුම ගානේ මොලේ කඳුලක් ඇති 10ක් 15ක් ඇති. අනිත් නඩේම හොරු දූෂිත
දූෂිතීන් එතනෝල් කාරීන් මේ දූෂිත ගණදෙනු කරුවන් කප්පන් කාරුවන්ගෙන් ඔය කණ්ඩායම පිරීලා තියෙන්නේ මේ වෙලාවේ දැන්වත් බැරි බව පිළි අරගෙන දෙක වසර හරි එක වසර හරි ළමයෙකුට දීලා ගියත් පවු නැ තමුන්ලා මේ රටේ නොඉඳ කොහේ හරි වෙන තූත්ති කොඩියකට ගියොත් තමයි දැන් නම් හොඳ මාස හත අටක් පුරා ඉන්ධන ටික ගෑස් ටික දී ගන්න බැරි ඔහෙලා මොන පාලකයෝද ඇත්තටම රාජපක්ෂ නඩේ හම්බන්තොට හදපු රටම නායකන්දකට ගෙනිච්ච වල් වැදුණු හම්බන්තොට වරාය සම්මන්ත්‍රණ ශාලාව සූර්යවැව ක්‍රිකට් ක්‍රීඩාංගණේ ගුවන්තොටුපළ වගේ රට විනාශ කළ ව්‍යාපෘතිවල සාපය මේ රටේ මහපාරේ හඬා වැටෙන මිනිසුන්ගේ සාපය තමුන්ලා පස්සේ එන එක කවදාවත් වළක්වන්න බැරි වෙයි තමුන්ලා පසුපස එන එක ස්ථීරමයි අදත් රාජපක්ෂ අදෝවාතයත් රනිල්ගේ අදෝවාතයත් සුවඳමයි කියන මේ උන්දලගේ හොර සල්ලි වලින් කොරා කෑ සමහර දූෂිතින්ටත් කියන්නේ නැත්තේ මේ අද මහබඟ දුක් විඳින ජනතාවගේ සාපෙන් නම් ගැලවීම බොරු කියලාමයි අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුල බරපතල මාෆියාවක් ක්‍රියාත්මක වන බව කෝප් කමිටුවේදී අනාවරණය වුණා. රුපියලට ගේන්න පුළුවන් බෙහෙත් පෙත්ත රුපියල් 60ට ගේන රටක් මේක. ඇටව ඖෂධය ගැන අප එවැනි හෙළිදරව්වක් ටෙලිවැකියෙන් කළා. අපේ හෙළිදරව්වෙන් පසු අද රුපියල් මිලියන 10ක් වටිනා ඇටව ඖෂධ තොගයක් නොමිලේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීමට මෙරට සමාගමක් ඉදිරිපත් වුණා. රටේ සිදුවන ඖෂධ මාෆියාවක් ගැන අපි ටෙලිවැකියෙන් පසුගිය තුන්වනදා රට හමුවේ අනාවරණය කළා. ඉන්දියානු සමාගමක් හරහා ඇටෝවා නැමැති ඖෂධය මෙරටට ගෙන්වන්න සැලසුම් කරලා තිබුණේ ගිනි ගණනකට. මේ ඇටෝවා මිලිග්‍රෑම් 10 පෙත්තක ජාත්‍යන්තර මුදල ඩොලර් 760ක්. මිලිග්‍රෑම් 20 ඩොලර් 120ක්. මේ ඖෂධය ලංකාවෙත් නිපදවනවා. මෙහි ලංකාවේ නිෂ්පාදන වියදම රුපියල් 2ක්. ඇලුමිනියම් ආවරණයක දාලා ෆාමසි වලට දානව නම් රුපියල් 625ක්. නමුත් ඉන්දියාවේ ක්‍රෙඩිට් ලයින් එකෙන්ම මේ ඖෂධය ගෙන්වන්න කවුරුන් හෝ අවසරය දීලා තිබුණා. ලංකාවේ රුපියල් 2ට ගන්න පුළුවන් මේ ඇටෝවා පෙත්ත ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් අපිට දෙන්නේ ඇමරිකානු ඩොලර් 4කට. එවැනි පසුබිමකයි අප සියත ටෙලිවැකියෙන් මේ මාෆියාව ගැන අනාවරණය කළේ. අප කළ මේ අනාවරණයෙන් පසු මිලියන 10ක් පමණ වටිනා ඇටෝවා මිලිග්‍රෑම් 20 ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දීම අද සිදු කෙරුණා. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හරහා සෞඛ්‍ය ලේකම්වරයාට එම ඖෂධ තොගය ලබා දීම සිදු කෙරුණා. මේ සඳහා ශ්‍රී ලංකාවේම සමාගමක් මුල්වීම අප ඉතා ගෞරවයෙන් අගය කරනවා. ටෙලිවැකියේ ස්තුතියත් පුද කරනවා. මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාවේ සියත මාධ්‍ය ජාලයට සුමාන 4කට පමණ පෙර එළිදරව්වක් කරා සියත මාධ්‍ය ජාලයෙන් ඇටෝවා සම්බන්ධයෙන් ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් ලොකු ගාණක් ගෙවලා මේක ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එක හරහා මේක ලංකාවට ආනයනය කරන්න හදනවා කියලා. මම හිතන සියතට ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒ සම්බන්ධයෙන් එළිදරව්වක් කරලා ඒ සම්බන්ධයෙන් නව බලධාරීන්ව දැනුවත් කරපු එක සම්බන්ධයෙන්. අද අපි මෙතනට ආවේ මේ ඔය කියන බෙහෙතම ඇටෝවා ස්ටාන් එහෙම නැත්නම් ඇටෝවා මිලිග්‍රෑම් 20 ලොකු පරිත්‍යාගයක් අපට හම්බුණා. ෆාමා ඇසෝෂියේට්ස් කියන මේ ඖෂධ නිෂ්පාදන කරුවෙක්ගෙන් අපිට මිලියන 10ක් පමණ වටිනා ඇටෝවා ස්ටාන් එහෙම නැත්නම් ඇටෝවා මිලිග්‍රෑම් 20 ටැබ්ලට් 114ක් අපිට හම්බුණා. අපේ රට තුල දැඩි සත්කාර ඒකකවල ඖෂධ දැන් බරපතල ලෙස හිඟවෙන්න පටන් අරන්. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය ශල්‍යකර්ම පවා කල් දැමීමට සිදුව තිබෙනවා. ඖෂධ මිලක් දැන් දරන්න බැරි තරම් ඉහළ ගිහින්. ලෙඩදේ පණ අදින අපේ සෞඛ්‍ය පද්ධතිය තව මාසයක් යන විට සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වන බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද අනතුරු එඟවුවේ. අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය දැන් තියෙන්නේ වෘත ශරීරාගාරයේ ආසන්නේ. බොන්න එක බෙහෙත් පෙත්තක් හොයාගන්න බැරි තරමටම මේ ඖෂධ අර්බුදය ඔඩු දුවලා ඉවරයි. දැන් සුළු සැත්කමක්වත් කරගන්න බැරි වෙලා. හෘද රෝගීන්, පිළිකා රෝගීන්, වකුගඩු රෝගීන් ඇතුළු සියලුම රෝගීන් සිය ජීවිත අනුතරේ තබා ගනිමින් බෙහෙත් ලැබෙනකන් බලන් ඉන්නවා. ලෙඩ ඇඳේ පණ අදිමින් ඉන්න අපේ සෞඛ්‍ය පද්ධතිය ගොඩගන්න ලෝකේ රටවල් රැසකින්ම අපිට ආධාර ලැබුණා. තවමත් ලැබෙමින් පවතිනවා. එලෙස ලැබෙන ආධාරද මේ වන විට ප්‍රමාණවත් බවක් නම් පෙනෙන්නට නැහැ. අද දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් පවතින ඖෂධ හිඟය පිළිබඳව යළිත් අනාවරණයක් සිදු කළා. අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ ඇතුළුව රෝගවලට රෝගීන්ට සුලභව භාවිතා කරන ඖෂධ ගණනාවක මේ මොහොතේදී ඇති වෙලා තියෙන හිඟය උග්‍ර හිඟයක් බවට පත් වෙලා
දැඩි සත්කාර ඒකකවල ඖෂධ පවා හිඟවීමේ තත්ත්වයක් නිර්මාණය වෙමින් තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අද දවසේ කඩිනමින් ක්‍රියාත්මක වුණ නැත්නම් ඉදිරි මාසයක කාලය තුල සෞඛ්‍ය පද්ධතිය ඖෂධ හිඟය හරහා ඉතාම තීරණාත්මක ලෙස බිඳ වැටීමට නියමිතයි. දෙවෙනි කාරණය සමහර විට ඊටත් වඩා බරපතල වෙන්න පුළුවන්. අපි මොන විදියකින් හරි ඖෂධ ටික රෝහල්වලට දීලා ඖෂධ සහ අනික් පහසුකම් රෝහල්වල ස්ථාපිත කළත් රෝහල්වල ඉන්න වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට රාජකාරියට එන්න වටපිටාවක් නැත්තම් විශේෂයෙන් මේ පවතින ඉන්ධන අර්බුදය හරහා සමහර විශේෂඥ වෛද්‍යවරුන්ට පවා පැය 10 12 තෙල් පෝලිං වල ඉන්න වෙලා තිනවා. අත්‍යවශ්‍ය වෙච්ච සමහර ශල්‍ය කර්ම පවා ප්‍රමාද කරමි. මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ අනුව රජ වෛද්‍යාරික් සංගම විදිහට මේ තත්ත්වයන් සඳහා කඩිනම් විසඳුම් ලබා දීම බලධාරීන් සතු අත්හළ නොහැකි වගකීමක් විදිහට අපි සලකනවා. මොකද අවසාන ප්‍රතිඵලය තමයි ජනතාවට ජීවිතවලින් වන්දි ගවන්න වෙන්නේ. රෝහලේ වෛද්‍යවරයා ප්‍රමාද වුණොත්, රෝහලේ සෞඛ්‍ය සේවකයා ප්‍රමාද වුණොත්, ඒ කටයුතු කරගන්න බැරි වුණොත්, ඒවට වන්දි ගවන්න ජීවිතවලින් වෛද්‍යවරුන්ට ඒ බලපෑම එන්නේ ඉන්න වෛද්‍යවරුන් අධෛර්යමත් වෙනවා. ඒ අධෛර්යමත් වීම හරහා ජනතාවට මේ සේවය ලබා දීම ප්‍රමාද වීම හරහා ජනතාවගේ ජීවිතවලට අන්තරු වීම හැකියාව වැඩි. මේ අතර රජයේ ඖෂධ වේදින්ගේ සංගමයේද අද මාධ්‍ය හමුවක් ඇඳවමින් ප්‍රකාශ කළේ ඖෂධ මිල මේවන විට 300කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. මේ ඖෂධ වර්ගවල ප්‍රමාණයක් විදිහට අපිට ඉලක්කමක් හරියටම කියන්න බෑ. නමුත් ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක හිගයක් තියෙනවා. ඒ අතර පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන සමහර ඖෂධ, ඒ වගේම ශල්‍ය කර්ම සඳහා භාවිතා කරන සමහර ශල්‍ය උපකරණ, ඒ වගේම කුඩා දරුවන් සඳහා භාවිතා කරන සමහර ඖෂධ වර්ග මේ වෙනකොට හිගතාවයක් තියෙනවා. ඒ වගේම තමයි විකිරණ පරීක්ෂණ සඳහා භාවිතා කරන සමහර රසායන ද්‍රව්‍ය වල හිගයක් තියෙනවා. ඒක නිසා විකිරණ පරීක්ෂණ මේ වෙනකොට කල් දමමින් තියෙනවා. සමහර ඖෂධ තියෙනවා මාස 6කට නෙවෙයි අවුරුද්දකටත් අවශ්‍ය තොග සමහර ඖෂධ තියෙනවා. නමුත් සමහර අත්‍යවශ්‍ය ඖෂධ තියෙනවා මේ වෙනකොට නොමැති ඖෂධ. අපි දන්නවා මේ වෙනකොට ලාභ ලබන ව්‍යාපාර සහ ආයතන විදිහට ගත්තහම 80% ඉඳලා 300% වගේ දක්වා අධික ලාභයක් මේ ඖෂධ වලින් ලැබෙනවා. හැබැයි අපි පිළිගන්නවා ඩොලරේ මිල වැඩිවීමත් එක්ක ඖෂධ වල මිල වැඩි විය යුතුයි කියලා. හැබැයි ඒ ඖෂධ සමාගම් විසින් ඉල්ලන විදිහට මේ මිල වැඩි කරන්න ගත්තොත් එහෙම ඔවුන් දන්නේ නැතුව ඖෂධ කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් පැවති බවයි වාර්තා වන්නේ. එහිදී චීන සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුව සිදු වුණේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී. එහිදී චීන ජනාධිපති ෂී ජින්පින් මහතා විසින් එවූ විශේෂ පණිවිඩයක් චීන තානාපතිවරයා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බහර දී තිබෙනවා. මෙම සාකච්ඡාවේදී චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය වුණා. ඒ අනුව මේ සතිය සිට චීනය ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් වාර 3ක් සිදු කරන අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයට වැඩි වාර ගණනක් චීනය වෙත පැමිණීමටද අවස්ථාව සැලසෙනවා. චීන රජය ශ්‍රී ලංකාවට ලබා දුන් සහ ලබා දීමට අපේක්ෂිත ආර්ථික සහ මානුෂීය ආධාර පිළිබඳව තානාපතිවරයා මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා. චීනයේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට යළි එරටට පැමිණ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබා දීමට පියවරගෙන තිබෙන බවද මෙහිදී ප්‍රකාශ වුණා. දීපාර්ශ්වීය වෙළඳාම සහ ආර්ථික ක්‍රියාකාරකම් තව දුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා. මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ මිත්‍ර රටක් ලෙස චීනය ලබා දෙන සහාය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සිය ප්‍රශංසාව චීනයට පළ කළා. රජය හරිහැටි ක්‍රියාත්මක වුණා නම් සහල් කිලෝවක් රුපියල් 110ක මුදලකට ලබා දිය හැකිව තිබූ බව හිටපු කෘෂි කර්මාධ්‍යක්ෂ ජෙනරාල් KB ගුණරත්න පවසනවා. ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සහල් පාලන මිලකට ලබා දීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය රජය හැල්ුවට ලක් කිරීමක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. මේ අතර පවතින ආහාර අර්බුදයට විසඳුම් ලෙස ගැටලු මැදේ වුවත් ගොවියන් වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. අනුරාධපුර නාචදුව ගොවි ව්‍යාපාරයේ පුරන් කුඹුරු අස්වැද්දීමට ගොවියන් පිරිසක් කටයුතු කර තිබෙනවා. ඉන්ධන සහ පොහොර ගැටලුව නිසා ශාවස්තිපුර ප්‍රදේශයේ මෙවන විට කුඹුරු අක්කර 100කට වැඩි ප්‍රමාණයක් ගොවීන් අත්හැර දමා තිබුණා. රජයේ පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන යටතේ මෙම වැඩසටහන ආරම්භ කර ඇත්තේ. තෙල් ටික ලැබෙනවා නම් අපි කොහොම හරි කුඹුරට බැහැලා වගා කරමු කියන එක මම අපේ රටේ ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කැටලියන් පල්ල වසමේ කුඹුරු කාබනික පොහොර භාවිතයෙන් වගා කර තිබෙනවා. රටේ පවතින දැඩි ආහාර අර්බුදය හමුවේ රත්නපුර ගොවියන් මෙම වගා කටයුතු ආරම්භ කර තිබුණේ. මෙම වගාව ඉතා සාර්ථක බව ගොවියන් පවසනවා.
අපිට කෑම වීම සෞත්ව වෙන ඉඳලා මේ වෙනදට වැඩිය උනන්දුවෙන් කාබනික පොර දාලා වැඩ ගන්නවා. මහා පරිමාණ සහල් මොල් හිමියෙකු වන ඩඩ්ලි සිරිසේන සහල් මිල තිරණය කිරීම හැල්ලුවට කරුණක් බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් කේ.බී. ගුණරත්න ප්‍රකාශ කළා. ඒ මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රජය ප්‍රකාශයට පත් කරලා තිබේදී පාලන මිලක් ඒවා ක්‍රියාත්මක කරනකොට සහල් මොල් හිමියෙක් නියෝග දීම රජය හැල්ලුවට ලක් කිරීම ඇත්ත වශයෙන්ම රජය මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි. රජය හරියට ක්‍රියාත්මක වෙනවා නම් සහල් රුපියල් 110ට දෙන්න පුළුවන් බව මම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද කැකිරාව මඩටුකම ප්‍රදේශයේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පත්තු වත් ගොවියන්ට ප්‍රශ්නවලට නිසි විසඳුම් ලැබුණේ නැති බවයි ඔවුන් පැවසුවේ. මුළු රටම මලගයක් වාගේ කරලා මේ 50%ක් විතර මේකේ කඩදාපු වහලා වහලා නෙමෙයි වැහිලා මේ ගොවි නගර මො පාළුවට ගිහිල්ලා ගොවියට කිසිම දෙයක් කර කියා ගන්න බෑ. පොහොර දෙන්න බැරි වෙච්ච ආණ්ඩුව, වන්දි දෙන්න බැරි වෙච්ච ආණ්ඩුව, රනිල් ගෝට හවුල් ආණ්ඩුව වහාම පළයල්ලා ගෙදර කියන එක පණිවිඩය දෙන්න ආවේ. රට බේරගන්න ඇති හොඳම විසඳුම සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම බව සමග ජනබලවේගය පවසනවා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහා ගෙදර යා යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට අපි සතුව තිබෙනවා රටේ ප්‍රශ්නවලට විසඳුම. ඒ තමයි සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ ප්‍රමුඛ තාවකාලික සර්වපාක්ෂික රජයක් පිහිටවල ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ලබා දීලා කෙටි කාලයක් තුළ අලුත් ජනවර්මක් ලබාගෙන අඛණ්ඩ වසර 5ක රාජ්‍ය පාලනයක් තුළ අපේ රට සැමට සෞභාග්‍ය උදා කරන දැවැන්ත ආර්ථික සංවර්ධනයක් කරා ගෙන යාමයි. ගෝඨාභය රනිල් රජෙන් ඉල්ලීමක් කරනවා, ඔබලට වැඩ බැහැ, රටත් ජනතාවත් මේ කාලකන්ණි කරවන්න නැතුව වගකීම අපට බාර දීලා ගෙදර යන්න. රජයට මුදල් නැති වෙනකොට, තෙල් ටික නැති වෙනකොට රජයේ කාර්යාල වහනවා. අද ආණ්ඩුව අටවා ගත්ත ආණ්ඩුවක් තියෙන්නේ. ප්‍රධාන විපක්ෂ විදිහට බ්ලෑසි අපි ඉන්නා සිටින්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිටවන් පිළිගන්නේ නැති නායකයෝ තියාගෙන ලෝකේ ආධාර දෙන්නේ. අධිකරණයේ විසින් තීරණයක් ලබා දෙන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරේ හෝ අමාත්‍ය ධුරේ දියුරුන් දීමක් සිදු කරන්නේ නැති බව ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසනවා. ඒ ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ ප්‍රතිඥාවක් ලබා දෙමින් ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්කිරීමේ තීරණය අභියෝගයකට ලක් කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද දින ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කොඳාගොඩ සහ අර්ජුන ඔබේසේකරයන් මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණා. අද පෙරවරුවේ මෙම පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සහ එහි විධායක අධ්‍යක්ෂ පාකිසෝති සරවණමුතු ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති ඩී.ටී.එච්., එම්.එස්. සුමන්තිරන් කරුණු ඉදිරිපත් කළා. තමන් වෙනුවෙන් පාර්ලිමේන්තුවට පත්වන්නේ කවුරුන්ද යන්න ගැන ජනතාව ඡන්දය පාවිච්චි කරන අවස්ථාවේදී දැනුවත්ව සිටිය යුතු බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අවශ්‍යතාවයක් බවත් ඔහු පෙන්වා දුන්නා. ධම්මික පෙරේරාගේ නම ඉක්ුත් මහ මැතිවරණය සඳහා බහර දුන් නාම යෝජනාවල හෝ ජාතික ලැයිස්තුවේ ඇතුළත්ව නොතිබූ බැවින් ඔහු අදාළ තනතුර සඳහා නම් කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවයි ජනාධිපති නීතිචවරයා තර්ක කළේ. ධම්මික පෙරේරා බලශක්ති උත්පාදනය, වාණිජ බැංකු, මූල්‍ය සමාගම් සහ වෙළඳ සමාගම් ඇතුළු විවිධ ශ්‍රේෂ්ඨයන්හි ව්‍යාපාර රාශියක හිමිකාරීත්වයක් දරන බව සඳහන් කළ ජනාධිපති නීතිචමරයා එවැනි පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කිරීම හරහා ජනතාව තුළ සැකයක් උත්පාදනය වන බව පෙන්වා දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කරුණු ආරක්ෂා කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් ඇති බවත්, ඒ අනුව මෙම පෙත්සම විභාගයට අවසර දී පෙත්සම මගින් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලෙසයි ජනාධිපති නීතිච සුමන්තිරන් අධිකරණින් ඉල්ලා සිටියේ. අද දින පෙත්සම සලකා බැලීම අවසන් වූ අවස්ථාවේදී ජනාධිපති නීතිච එම්.එස්. සුමන්තිරන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් වග උත්තරකාර ධම්මික පෙරේරා හෙට දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නියමිතව සිටින හේයින් එය වැළැක්වීමේ తాවකාලික අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටියා. එමෙල්ලීමට වග උත්තරකාර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච ගාමිණී මාරපන සහ ධම්මික පෙරේරා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච රොමේෂ් ද සිල්වා විරෝධය පළ කළා. මේ අවස්ථාවේදී ධම්මික පෙරේරා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ ප්‍රතිචාරයක් දෙමින් තම සේවාදායකයා හෙට දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමෙන් වැළකී සිටින බවට දන්වා සිටියා. වැඩිදුර පෙත්සම් සලකා බැලීම හෙට දින තෙක් කල් තැබුවා.
එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.